කියලා පිළිගන්න ඔයාල හැමෝම අපේ ඊළඟ ස්ටැප් පාඩමට numerical descriptive statistic අපි මුලින්ම බලමු මොකද මේ numerical measurements අපිට වැදගත් වෙන්නේ කියලා අපි කලින් පාඩමේ කතා කරා charts ගැන එක එක tables ගැන ඒ වගේ දේවල් ගැන ඒ ඒ ලබා ගන්න datas වලින් අපිට පුළුවන් වෙන්නේ ඉක්මනට overview එකක් data set එක ගැන ගන්න විතරයි හැබැයි අපිට ඒ වගේ දෙකින් further analysis එකකට යන්න අමාරුයි. ඒ කියන්නේ ඉස්සරහට තවත් තවත් විශ්ලේෂණයන් වලට යන්න අමාරුයි. ඒ වගේ අපිට මොකක් හරි පරීක්ෂණයකින් නැත්නම් මොකක් හරි data set එකක ගොඩක් පුළුල් වශයෙන් විශ්ලේෂණයන්ට යන්න ඕන නම් අපිට ඉතාමත් වැදගත් වෙනවා numerical measurements හරියට average වගේ දේවල්. ඉතින් අපි ඒ ගැන අයිඩියා එකක් ගන්න තමයි මේ පාඩමේ ඔයාලට කියලා දෙන්නේ යන්නේ. අපි මුලින් බලමු numerical descriptive methods මොනවාද කියලා. ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. location එක base කරගෙනයි dispersion එක base කරගෙනයි. location එක බේස් කරගෙන කියන්නේ පිහිටීම අනුව data set එක පිහිටීම අනුව අපිට calculations කරන්න පුළුවන් data set එකේ mean එක data set එකේ median එක ඒ වගේම data set එකේ mode එක මොකද මේ mean එක කියලා කියන්නේ mean එකට අපි සිංහලෙන් කියනවා මධ්‍යන්නේ කියලා මැද අගයක් අපි ගන්න එක තමයි data set එකේ කියන්නේ median එක කියන්නේ මොකද්ද මධ්‍යස්ථයට තමයි median එක කියලා කියන්නේ ඒ කියන්නේ අපි මොකක් හරි data set එකක ඒ data set එකේ තියෙන මැද data එක මොකද්ද කියලා calculate කරන එක තමයි median එකෙන් අපි කරන්නේ මොකද මේ mode එක කියලා කියන්නේ සිංහලෙන් අපි කියනවා මාතය කියලා ඒ කියන්නේ මොකක් හරි data set එකක වැඩිම වාර ගණනක් මේ යෙදিলা තියෙන data එක මොකද්ද කියලා calculate කරන එක තමයි අපි mode එකෙන් කරන්නේ ඒ වගේම අපිට numerical distribute method එකක් විදිහට ආයෙ බලන්න පුළුවන් dispersion එක අනුව ඒ කියන්නේ මොකද්ද විසිරීම නැත්නම් අපි පැතිරීම අනුව අපිට measure කරන්න පුළුවන් numerical datas ඒ අනුව අපිට range එක බලන්න පුළුවන් variance එක බලන්න පුළුවන් ඒ වගේම standard deviation එක බලන්න පුළුවන් range එක කියලා කියන්නේ මොකද්ද මොකක් හරි data set එකක පරාසයකට අපි කියනවා range එකක් කියලා වේරියන්ස් එක කියලා කියන්නේ data set එකක පැතිරිලා තියෙන ප්‍රරාසය ගැන අපි කතා කරන එක තමයි වේරියන්ස් එකේන ස්ටෑන්ඩ් ඩීවියේෂන් එකේන අපි කරන්නේ ඊළඟට අපි බලමු location එක අනුව measurements calculate කරන්නේ කොයි විදිහටද කියලා measures of location අපි කලින් කිව්වා වගේ පිහිටීම අනුව අපිට mean එක median එක mode එක calculate කරන්න පුළුවන් මොකන්ද මේ measures of location කියලා කියන්නේ අපි data set එකක් ගත්තොත් x කියලා අක්ෂයක් වටා මේ data set එක තියෙනවා නම් මේ data set එකේ මේ data set එකේ mean එක median එක mode එක calculate කරන එකට අපි කියනවා මේ measures of location කියලා කියන්නේ මේ data set එක මේ x කියන අක්ෂයේ පිහිටලා තියෙන විදිය අනුව අපිට calculate කරන්න පුළුවන් mean එක median එක mode එක අපි දැන් බලමු mean එක කියන්නේ මොකද්ද කියලා mean එක කියලා කියන්නේ මොකක් හරි අපිට data set එකක් දීලා තිනකොට ඒ data set එකේ මුළු එකතුව දීලා තියෙන observation ගානේ බෙදුවොත් එන අගයකට තමයි අපි mean එකක් කියලා කියන්නේ නැත්නම් අපි මේකට කියනවා average එකක් කියලා තවත් විදිහකින් කිව්වොත් සිංහලෙන් නම් අපි මේකට කියන්නේ මධ්‍යන්‍ය කියලා ඒ කියන්නේ data set එකක central අගයක් ගන්න එක තමයි අපි මේකේ කරන්නේ average එක ගන්න එක අපිට මේක ආයෙ කොටස් දෙකකට බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන් population mean එක කියලායි sample mean එක කියලායි අපි කලින් පාඩම් වලදී කතා කරා population එකක් කියන්නේ මොකද්ද sample එකක් කියන්නේ මොකද්ද කියලා population එකක් කියන්නේ අපි කියන්නේ මොකක් හරි අපි හිතමු university එකක ළමයි ගණන් අධ්‍යයනය කරනවා නම් ඒ මුළු university එකේ ඉන්න සියලුම ළමයි ගණන් අපි කියනවා population එකක් කියලා අපි මේක calculate කරන්න මෙන්න මේ සූත්‍රය use කරනවා mu අපි ඒ කිව්ව parameter ගැන කතා කරනකොට
කතා කරා මේ සලකුණු ගැන population වලදී අපි mean එකට use කරන්නේ mu කියන symbol එක. mu සමානයි sigma x බෙදීම n කියන capital n කියන සූත්‍රය තමයි අපි population mean එක calculate කරන්න use කරන්නේ. මේ capital n කියන එකෙන් මොකද mean වෙන්නේ? population එකේ තියෙන number of observations නැත්නම් population එකක තියෙන ඔක්කොම data ගන්න. අපි අර කලින් ගත්ත උදාහරණයම ගත්තොත් යුනිවර්සිටි එකේ ඉන්න ඔක්කොම ළමයි ගන්න තමයි අපි මේ capital n වලින් idea එකක් ගන්න. sigma x කියලා කියන්නේ මොකද්ද? මේ එක එක ළමයට අදාළ උදාහරණයක් ගත්ත එක එක ළමයට අදාළව අපි මොකක් හරි අධ්‍යයනය කරනවා. ලකුණු ගැන කතා කරමුකෝ. ලකුණු ගැන අධ්‍යයනය කරනවා නම් එක එක ළමයා ගත්ත ලකුණු වල මුළු එකතුවට තමයි අපි sigma x විදිහට ගන්නෙ. අපි උදාහරණයක් ගත්තොත් මොකක් හරි data set එකක ඔයාලට කියලා තියෙනවා sigma x සමානයි ci කියලා. ඒ කියන්නේ මොකක් හරි data set එකක sum value එක ගත්තොත් ඒකේ එනවා sum එක 100ක් කියලා. ඒ එතන තියෙනම data set එකේ datas 10ක්. එහෙනම් n වෙන්නේ 10යි. එතකොට mu වෙන්නේ කීයද? mean එක වෙන්නේ අපේ 10යි කියන එක. අපි sample mean එකක් කියලා කියන්නේ මොකක් හරි population එකකින් අපි එක කොටසක් ගන්නවා. එතකොට ඒක sample එකක්. ඒ sample එකේ average එක අපි calculate කරනවා නම් අපි ඒකට sample mean එකක් කියලා කියනවා. අපි ඒක calculate කරන්න මෙන්න මේ සූත්‍රය use කරනවා. මොකද්ද? x bar සමානයි sigma x බෙදීම n කියන එක. sample එකදී අපි n කියන එක simple විදිහට simple n use කරන්නේ. ඒ කියන්නේ ඒ sample එකේ තියෙන observation ගාන නැත්නම් data ගාන මේ විදිහටමයි ඒකේ calculate කරන්නේ. අපි හිතමු මේ sample එකේ මොකක් හරි sample එක ගන්නවා 200ක sample එකක් 20ක sample එකක් ගන්නවා. ඒ 20 ඒ sample එකේ sum value එක වෙනවා 200ක්. එතකොට අපේ mean එක වෙනවා 10යි කියලා. මේ විදිහට තමයි අපි mean එක calculate කරන්නේ. අපි mean එකේ advantages disadvantages ගැන කතා කරා. mean එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් හැමෝම වගේ ගන්න දෙයක් average එක. ඒක ඒක නිසා අපිට මේක calculation එක කටියට දත්තයක් විදිහට පහසුවෙන් දෙන්න පුළුවන්. ඒ වගේම මේක calculate කරනකොට අපි හැම data එකක්ම use කරනවා. දත්ත set එකේ දීලා තියෙන ඔක්කොම datas ටික use කරනවා. ඒ වගේම මේක calculate කරන්න තේසි. ඒ වගේ disadvantage එකක් විදිහට ගත්තොත් මේක අපිට පන්ති classes විවෘත වෙලා තියෙනවා. කියන්නේ open classes තියෙන data set එකක් දුන්නොත් මේක calculate කරන්න බැහැ. ඒ වගේම දත්ත අනන්තය දක්වා extreme observation ප්‍රමාණයක් තියෙනවා නම් ඒ වගේ අවස්ථාවලදී අපිට mean එක use කරන්න බැහැ. අපි දැන් බලමු median එක කියලා කියන්නේ මොකද්ද කියලා. අපි මේක symbol එකක් විදිහට ME හරි MD හරි කියන එක use කරනවා. ඒ කියන්නේ ගණන් වලදී calculate කරනකොට median එකක් කියලා කියන්නේ මොකද්ද? median එකක් කියලා කියන්නේ මධ්‍යස්ථයක් නැත්තම් data set එක හරි මැද අගයකට අපි කියනවා median එකක් කියලා. අපිට මොකක් හරි data set එකක් දුන්නාම අපි මුලින්ම ඒක arrange කරගන්න ඕනේ ආරෝහණ හරි අවරෝහණ හරි පිළිවෙලට. ඒකේ තියෙන observations data set එකේ observations අපි කුඩා එකේ ඉඳන් විශාල එක දක්වා හරි විශාල එකේ ඉඳන් කුඩා එක දක්වා හරි අපි order එකකට හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි calculate කරන්න ඕනේ කේ index point එක. ඒ කියන්නේ මැද අගේ ඉන්නේ කොතනටද කියන එක අපි මුලින්ම calculate කරන්න ඕනේ. sample එක නම් අපි index point එක ගන්න භාගය පෙදීම n කියන සූත්‍රයෙන් n කියලා මෙතන simple n use කරන්නේ. අපි කලින් කතා කරා sample එකකදී අපි observations ගන්න number of observations වලට use කරන්නේ simple n කියන එක. population එකේදී ඒක වෙනස් වෙන්නේ capital n කියන එක අපි use කරන්නේ. index point එක අපිට index point එක calculate කරාම ඒක
integer එකක් නම් ඒ කියන්නේ නිකිල සංඛ්‍යාවක් නම් නැත්නම් තවත් සරලව කිව්වොත් පූර්ණ සංඛ්‍යාවක්ද එන්නේ නැත්නම් පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයිද එන්නේ කියන එක අපි මුලින්ම බලන්න ඕනේ. ඒකෙදි අපිට integer number එකක් නෙමෙයි නම් ඉන්නේ අපි ඒක round කරන්න ඕනේ ආසන්න ඉදිරියට තියෙන අගයට. අපි හිතමු ඔයාලට index point එක calculate කරද්දී ආවේ 5.5. එහෙනම් අපි ඒක වට යන්න ඕනේ 6 විදිහට. අදයි ඔයාලට index point එක calculate කරද්දී එන්නේ integer එක. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. එහෙම පූර්ණ සංඛ්‍යාවක් එනවා නම් අපිට ආපෝ index point එකයි index point එකට එකක් එකතු කරලා එන අගයයි දෙක එකතු කරලා ඒක දෙකෙන් බෙදන්න ඕනේ. නැත්නම් අපි තවත් විදිහකට කිව්වොත් index point එකයි index point එකට එන අගයට තව එකක් එකතු කරාම එන අගේ අතර average එක අපි ගන්න ඕනේ. අපි උදාහරණයකට යමු. example එකක් දීලා තියෙනවා අපිට තිබු data set එක අපි හදාගෙන තියෙනවා වැඩි එකේ ඉඳලා විශාල එකද කුඩා එකේ ඉඳලා විශාල එක දක්වා යනකම් 2 3 5 7 9 12 විදිහට මෙන්න මේ විදිහ sample එකක් වරද දුන්නාම අපි මුලින්ම calculate කරන්න ඕනේ index point එක half වැඩි කරනවා n ගානේ number of observations sorry මෙතන number of observations ගත්තා 6ක් තියෙනවා 6 බෙදෙනවා දෙකෙන් එතකොට එනවා 3 එතකොට median එක MD equal වෙන්නේ third observation එකයි fourth observation එකේ average එකට. එයි මෙතන ආවේ integer එක නේ. අපි කිව්වා integer එකක් ආවොත් අපි මේ විදිහටයි calculate කරන්න කියලා. එහෙනම් 3යි 3 1යි 4 වෙනි එකේ average එක තමයි median එක වෙන්නේ. third point එක කීයද? 5 4th එක 7 එතකොට 5යි 7යි එකතු කරලා දෙකෙන් බෙදුවම අපිට median එක කියනවා 6 කියලා. ඊට පස්සේ අපි තවත් උදාහරණයකට යමු. 2 3 5 7 9 අපි මේක order එකට observations ටික create කරගෙන තියෙනවා. එතකොට index number එක අපි calculate කරලා තියෙනවා. index point එක calculate කරාම අපිට එන්නේ 5 බෙදීම 2 2.5. අන්න අපිට ඇවිල්ලා තියෙන්නේ integer එක නෙමෙයි. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? පූර්ණ සංඛ්‍යාවට වට යන්න ඕනේ. ඉස්සරහට තියෙන පූර්ණ සංඛ්‍යාවට අපි වට යන්න ඕනේ. එතකොට 3. 3 වෙනියට තියෙන්නේ මොකද්ද? 5 කියන එක. 3 වෙනියට තියෙන එක නා 5. එහෙනම් අපේ median එක වෙන්නේ 5. අපි median එකේ advantage disadvantages ගැන කතා කරොත් median එක කියන එක අපිට calculate කරන්න හරිම ලේසි. ඒ වගේම extreme observations වල බලපෑමක් මේකට ඇත්තෙම නැහැ. මොකද අපි ඔක්කොම data set එකම use කරන්නේ data values ඔක්කොම use කරන්නේ mean එකේ වගේනේ. ඒක හින්දා මේකෙදී අපි number of observations use කරන්නේ. එතකොට මේකේ කොච්චර කොච්චර observation ගානක් තිබ්බත් අපිට ප්‍රශ්නයක් නැහැ median එක calculate කරන්න අපිට ලේසි. හැබැයි මේකේ disadvantage එකක් විදිහට අපිට ගන්න පුළුවන් අපි මේ data set එකේ තියෙන සියලුම values අපි use කරන්නේ නැති එක. අපි දැන් බලමු mod එක කියන්නේ මොකක්ද කියලා. mod කියලා කියන්නේ සිංහලෙන් කිව්වොත් මාතයට. නැත්නම් අපි මේක සරලව නිර්වචනය කරමු. mod එක කියලා කියන්නේ මොකක් හරි data set එකක් දුන්නොත් ඒ data set එකේ වැඩිම වාර ගණනක් යෙදিলা තියෙන observation එකට අපි කියනවා mod එක කියලා. ඒ කියන්නේ වැඩිම frequency එකක් ගන්න observation එක තමයි mod එක වෙන්නේ. මේ examples ටික අපි බලමු. මේ example එකක් දීලා තිනවා 2 3 4 5 5 6 7 කියලා. මේකෙදි 5 5 මේ 5 කියන එක දෙපාරක් යෙදিলা තියෙනවානේ. එහෙනම් frequency එක වැඩි මොකේද? 5. එහෙනම් mod එක වෙන්නේ 5 කියන එක. ඊට පස්සේ මේ උදාහරණය බලමු. 2 3 4 4 5 6 6 7. එතකොට මේකෙදි frequency එක වැඩි දෙකක් තියෙනවා. 4 4 ඒකෙ දෙපාරක් frequency වෙලා තියෙනවා. 6 6 දෙපාරක් ඒකෙත් දෙදිලා තියෙනවා. එහෙනම් mod එක වෙන්නේ 4යි 6යි කියන දෙකම mod එක වෙනවා. මේකත් දෙපාරක් මේකත් දෙපාරක්. මේකෙදි මේක විතරයි. ඊට පස්සේ බලන්න මේකෙදි 2 2 3 3 4 4 5 5 හැම එකක්ම 2 ගානේ දිලා තියෙනවා. එහෙනම් මේකේ mod එකක් නැහැ.
අපි ඊළඟට බලමු location එක අනුව mean, median, mode කියන තුනට අමතරව උනත් කරන්න පුළුවන් measures කියලා. අපිට quartiles and percentiles calculate කරන්න පුළුවන් location එක අනුව. ඒ කියන්නේ අපිට data set එකක් දෙනොත් ඒවා හතරට බෙදුවොත් කොහොමද locations එන්නේ percentage එකක් විදිහට බෙදුවොත් කොහොමද locations එන්නේ කියලා බලන එක තමයි අපි මේ කොටසින් කරන්නේ. quartiles කියන්නේ අපිට එක ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා Q1 Q2 Q3 කියලා. කියන්නේ data set එකක් දුන්නොත් data set එකේ හතරෙන් එකම කොටසදී අගේ එන්නේ කීයද, හතරෙන් දෙක කොටසදී අගේ එන්නේ කීයද, හතරෙන් තුනක කොටසදී අගේ එන්නේ කීයද කියලා කැල්කියුලේට් කරන එක තමයි quartiles වලදී අපි කරන්නේ. percentiles වලදී කැල්කියුලේට් කරන්නේ අපි මොකක් හරි data set එකක 100ට ගාණක්, 100ට 10කදී මොන අගේ දෙන්නේ, 100ට 20කදී මොන අගේ දෙන්නේ, 100ට 30කදී මොන අගේ දෙන්නේ, 100ට 55කදී මොන අගේ දෙන්නේ. එන්නේ ඒ විදිහට කැල්කියුලේට් කරන එක තමයි percentiles වලින් අපි කරන්නේ. Q1 ඒ කියන්නේ quartile 1 first quartile එක equal වෙනවා 25th percentile එකට. ඒ කියන්නේ හතරෙන් එකක් data set එක හතරෙන් එකක් අපි දන්නවා 125ක් කියන එක. ඒක තමයි මෙතනින් කියන්නේ. Q2 අපි නැත්තම් ඒකට කියනවා quartile 2 කියලා. quartile 2 එක equal වෙනවා 50th percentile එකට. ඒ වගේම ඒක ඉක්වල් වෙනවා median එකට. ඒ කියන්නේ මධ්‍යස්ථයට. එතකොට Q3 කියලා කියන්නේ quartile 3 නැත්නම් third quartile එක ඉක්වල් වෙනවා 75th percentile එකට. අපි ඒක රූප සටහනක් විදිහට දැක්වුවොත් මේ විදිහට දක්වන්න පුළුවන් මොකක් හරි data set එකක minimum observation එක මෙතනට දාන්න පුළුවන්. ඒ වගේම maximum observation එක. කියන්නේ මෙතනින් පෙන්නන්නේ data set එකේ පාරස මෙන්න මේ විදිහට විහිදලා තියෙනවා data set එක x අක්ෂයක. එතකොට Q1 පිහිටන්නේ මෙන්න මෙතන තමයි. Q1 පිහිටන්නේ මෙතන තමයි. Q2 පිහිටන්නේ මෙතන තමයි. Q3 locate වෙන්නේ කියලා අපිට රූප සටහනකින් මේ විදිහට දක්වන්න පුළුවන්. Q1 equal වෙනවා P25 වලට, Q2 equal වෙනවා median එකට, ඒ වගේම P50 වලට, Q3 equal වෙනවා P75 වලට. මේ විදිහට අපිට රූප සටහනක් මගින් දක්වන්න පුළුවන්. අපි දැන් බලමු මේවා calculate කරන්නේ කොහොමද කියන එක. Q1 අපි හිතමු මෙන්න මේ විදිහ data set එකක් දීලා තියෙනවා. ඒ data set එක අපි මුලින්ම අර median එකේ කළා වගේම අපි order එකකට හදා ගන්න ඕනේ. මේ අපි order එකකට හදාගෙන තියෙන data set එක. එතකොට ඒකේ Q1 නැත්නම් first quartile එක calculate කරන්නේ කොහොමද? අපි ඒ data set එක හතරට බෙදන්න ඕනේ. අපේ තියෙන observation එකට එකක් එකතු කරලා එන අගය හතරෙන් එකෙන් වැඩි කරාම එන අපිට quartile 1 එකේ location එක. අපිට එන්නේ quartile 1 නෙමේ, quartile 1 එකේ location එක. location එක මුලින් calculate කර ගන්න ඕනේ. හතරෙන් එක මෙතන 1 2 3 4 5 6 7 හතක් තියෙනවා observation. හතට එකක් එකතු කරාම 8යි. 8 හතරෙන් බෙදුවාම අපිට එනවා quartile 1 වල location එක, second observation එක. second observation එක වෙන්නේ 4. මෙන්න මේ විදිහටම තමයි Q2 Q3 ගණනය කරන්නේ. අපි ඊළඟට බලමු skewness කියන්නේ මොකක්ද කියලා. නැත්නම් shape එක ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ. මොකක් හරි data set එකක central එකේ ඉඳලා කොහොමද distribute වෙන්නේ කියන එක තමයි මේකදී අපි කතා කරන්නේ. ඒ කියන්නේ symmetrical විදිහට distribute වෙනවද, නැත්නම් right side එකට බර වෙලා distribute වෙනවද, නැත්නම් left side එකට බර වෙලා distribute වෙනවද data set එක. ඒක තමයි අපි මේකේ කතා කරන්න යන්නේ. ඒ කියන්නේ මොකක් හරි data set එකක් දුන්නාම ඒ data set එක ගොඩාක් බර වෙන්නේ left side එකටද right side එකටද, නැත්නම් මේ data set එක symmetrical විදිහට distribute වෙලා තියෙනවද කියන එක තමයි මේකේ බලන්නේ. ඒකේ ඒ අනුව අපිට ප්‍රධාන වශයෙන් graph තුනක් ගැන කතා කරන්න පුළුවන්. මේක right skewed graph එක, මේක symmetrical graph එක, මේක left skewed graph එක. අපි මේ විදිහට graph විදිහට ඇන්දොත්
මේක ඒ කියන්නේ මේකෙදී median එකද මේ central central එක කියන්නේ අපි ගත්තොත් mean එක තමයි central එක විදිහට අපි ගන්නෙ mean එකේ කොච්චර skewed වෙලා තියෙනවද මේකෙදී right side එක තමයි skewed වෙලා තියෙන්නේ එතකොට right side එකට බරයි ඒකේ data set එකේ ගොඩාක් data දීලා තියෙන්නේ right side එකට වෙන්න එතකොට මේක positive skew එකක් විදිහට අපි හඳුන්වනවා ඒ වගේම මේකෙදී median එක mean එක मीडियन मोड मे विधि लोकेट वैम बार मोड इट पास लोकेट मीडियन मेदा मेहिम एक्स मीन मे विधि लोकेट हेमतीस मे विधि लोकेट हेमतीस मेकिया मीन मीडियन पड़ा वैडिया गण सिस्टमेटिक सिमेट्रिकल विधि यदि तीन कोटे एक हेमतीसम मॉड मीडियन मीन सामान अग्या नॉर्मली नॉर्मल डिस्ट्रीब्यूशन मेकदाने अभी नॉर्मल डिस्ट्रीब्यूशन कथा करेंटे मे विधि ग्राफ यूज करानी मेके हेमतीसम मीन मीडियन ईक्वल ඊළඟට ලෙෆ්ට් ස්කියුඩ් ග්‍රාෆ් එකක් ගැන කතා කරොත් ඒකෙදී ලොකේට් වෙන්නේ x බා මීඩියන් එක මොඩ් එක මෙන්න මේ විදිහට තමයි ලොකේට් වෙන්නේ නෙගටිව් ස්කියුඩ් එක ඒකෙදී හැම තිස්සෙම මීන් එක මීඩියන් එකට වඩා අඩු වගයක් ගන්නවා දැන් අපි බලන්න යන්නේ මිෂස් ඔෆ් ඩිස්පර්ෂන් ප්‍රධාන වශයෙන් අපි කලින් කතා කරා වගේ කතා කරන්න පුළුවන් රේන්ජ් එක ගැන වේරියන්ස් එක ගැන ඇන්ඩ් ස්ටෑන්ඩ් ඩිවියේෂන් එක ගැන මොකද මේ ඩිස්පර්ෂන් එකක් කියලා කියන්නේ ඩිස්පර්ෂන් එකක් කියලා කියන්නේ සිම්පලින් කිව්වොත් පැතිරීම නැත්නම් විසිරීමකට අපි කියන ඩිස්පර්ෂන් එකක් කියලා අපි මේකෙදි කැල්කියුලේට් කරන්නේ අපේ සෙන්ට්‍රල් පොයින්ට් එකත් එක්ක අපේ ඩේටා සෙට් එක කොහොමද පැතිරිලා තියෙන්නේ මැද අගයට වඩා ගොඩාක් දුරට විසිරලා තියනවාද නැත්නම් ළඟද විසිරලා තියෙන්නේ කියන එක කැල්කියුලේට් කරන එකයි කරන්නේ අපි ගත්තොත් මෙහෙම ඩේටා සෙට් එකක් තියෙනවා නම් ඩේටා සෙට් එකේ මැද අගය මෙහෙමනම් මීන් එක මෙහෙමනම් මීන් එක නැත්නම් x බා කියලා ගත්තොත් ඒ විදිහට ගත්තොත් ඩේටා සෙට් එක ළඟද විසිරෙන්නේ නැත්නම් ලොකු පරාසයක මේ ඩේටා සෙට් එක විසිරලා යනවාද කියන එක තමයි අපි මෙෂර් කරන්න යන්නේ ඒකදී අපි මුලින් බලමු range එක කියන්නේ මොකද්ද කියලා range එක කියන්නේ පැතිරීමට අපි range එක කැල්කියුලේට් කරන්නේ මොකක් හරි data set එකක් දීලා තියෙනවනම් ඒ data set එකේ high value එකෙන් low value එක අඩු කරලා එනාගයට අපි තමයි range එක කියලා කියන්නේ නැත්නම් තවත් විදිහකට කිව්වොත් maximum observation එකෙන් minimum observation එක අඩු කරාම එනාගයට අපි කියනවා range එකක් කියලා දැන් අපි මේ data set එකක් ගත්තොත් මේ data set එකේ maximum වගේ sorry 11 එතකොට 11 න් දෙකක් අඩු කරාම අපිට range එක එනවා 9යි කියලා minimum number එක 2 11 න් දෙකක් අඩු කරා එතකොට එනවා range එක 9යි කියලා इंटरक्वार्टाइल रेंज अभी कलिंग कथा करा मत Q1 Q2 Q3 Q3 क्वार्टाइल अभी कथा करा එතකොට IR විදිහට අපි දක්වනවා ඒක අපි කැල්කියුලේට් කරන්නේ Q3 වලින් Q1 අඩු කරාම එනාගයට අපි කියනවා ඉන්ටර්ක්වාර්ටයිල් රේන්ජ් කියලා චතුර්ථක පරාසය කියලා තමයි අපි සිංහලෙන් කියන්නේ කියන්නේ මෙන්න මේ වගේ පරාසයක මේ කොටස විහිදිලා තියෙනවා කියන එක තමයි අපි මේකෙන් කැල්කියුලේට් කරන්නේ අපි දැන් බලමු වේරියන්ස් එක කැල්කියුලේට් කරන්නේ කොහොමද කියලා මුලින් බලමු වේරියන්ස් එක කියන්නේ මොකද්ද වේරියන්ස් එක කියන්නේ අපි කලින් කතා කරා වගේ සෙන්ට්‍රල් එකේ ඉඳ සෙන්ට්‍රල් පොයින්ට් එකේ ඉඳලා කොච්චර ඩේටා ටික විසිරීලා තියනවද කියන එක කැල්කියුලේට් කරන්න තමයි අපි මේ වගේ වේරියන්ස් ස්ටෑන්ඩ් ඩිවියේෂන් රේන්ජ් වගේ දේවල් යූස් කරන්නේ වේරියන්ස් එකේදීත් අපි කරන්නේ ඩේටා සෙට් එක විසිරීම කොච්චරද කියලා බලන එක අපි ගත්තොත් අපි හිතමු පොපියුලේෂන් වේරියන්ස් එක කැල්කියුලේට් කරනවා කියලා පොපියුලේෂන් වේරියන්ස් එක කැල්කියුලේට් කරද්දී අපි මෙන්න මේ සූත්‍ර දෙක යූස් කරනවා සිග්මා x වෙන මියු බෙදීම n මේ n කැපිටල් n යූස් කරන්න ඕනේ අපි කියන නම්බර් ඔෆ් ඔබ්සර්වේෂන්ස්
මේ මෙතනදී මෙන්න මේකේ වර්ගයේ එකතුව කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. x කියලා කියන්නේ දීලා තියෙන මොකක් හරි වේරියබල් දෙකක්. ඒකෙන් අපි වේරියබල් වල එන එකතුව number of variables ගන්න බෙදුවාම එනවා අපිට mu කියන එක. ඒ කියන්නේ mean එක එන්නේ ඒ එකින් එක 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 variable එක. ඒක observation එක mean එකෙන් අඩු කරාම එන අගයේ ඒ අගයේ වර්ගය ගන්න ඕනේ. ඒ වර්ගයේ ඒ ටිකේ එකතුව sigma කියලා කියන්නේ හැමදෙස්සෙම එකතුව කියන එක. එකතුව ගන්න ඕනේ අපි උඩ කොටසට. හරිය ලවයේ ලවයේ විදිහට ගන්න ඕනේ මේ මේ ටිකේ එකතුව කියන එක. ඊට පස්සේ අපි බෙදන්න ඕනේ එක number of observation observations එක. observation ගන්න බෙදුවාම අපිට එනවා variance එක. ඒ දෙක සෙට් එකයි. මේ සූත්‍රේ නැත්නම් අපිට තව සූත්‍රයක් යූස් කරන්න පුළුවන්. මෙන්න මේ සූත්‍රය sigma x වර්ගය එක එක observation වල වර්ගයන්ගේ එකතුව. එකතුව අරගෙන ඒක බෙදන්න ඕනේ number of observations වලින්. ඒ එන අගයෙන් අඩු කරන්න ඕනේ mean එකේ වර්ගයෙන්. mean එක කියන්නේ average එකේ වර්ගයෙන් අඩු කරන්න ඕනේ. එතකොට අපිට එනවා අපේ ඒ ඩේටා සෙට් එකේ variance එක. අපි උදාහරණයකට යමු. සූත්‍ර දෙකටම ආදේශ කරලා බලමු එකම උත්තරේ එනවද කියලා. x කියලා ඩේටා සෙට් එකක් දීලා තියෙන 1 2 3 4 5 කියලා. එතකොට මේ ඩේටා සෙට් එකේ එකතුව විදිහට sigma හැමදෙස්සෙම use කරන්නේ එකතුව කියන්නේ sigma x වෙනවා 15. එතකොට අපි mean එක හොයන්න අපි කලින් කතා කරා sigma x වලින් අපි බෙදන්න ඕනේ number of observation. එතකොට අපි දෙනවා mean එක. එතකොට 15 බෙදන්න ඕනේ number of observations කීයක් තියෙනවද? 5ක් තියෙනවා. 5ෙන් බෙදුවාම mean එක එනවා 3. එතකොට x x කියන්නේ 1යි. හැමතිස්සෙම mean එක 3යි. 1ෙන් 3ක් අඩු කරාම ඍණ 2යි. 2ෙන් 3ක් ඍණ 1යි. ඔය විදිහට calculate කර ගන්නවා. ඒ වල ඒ එන අගයන්ගේ වර්ගය අපි ඊළඟට calculate කරන්න ඕනේ. ඍණ 2 වැඩි කිරීම ඍණ 2. ඍණට ඍණ වැඩි වුණාම ධන වෙනවා. එතකොට ඍණ 2 ඍණ 2කින් වැඩි වුණාම ධන 4යි. 1 ඍණ 1 ඍණ 1කින් වැඩි වුණාම 1යි. වර්ගමූල මේ වර්ගය ගන්න ඕනේ. බිංදුවේ වර්ගය බිංදුවමයි. 1ේ වර්ගය 1යි, 2ේ වර්ගය 4යි. මේ ටිකේ එකතුව සිග්මා. මේ ටිකේ එකතුව සිග්මා x න් මියු වර්ගය කියන එක තමයි මෙතනදී අපි කැල්කියුලේට් කරගත්තේ 10යි. ඊට පස්සේ අපිට ලේසියෙන්ම සූත්‍රයට ආදේශ කරන්නයි තියෙන්නේ. අපේ ඉක්වේෂන් එකට ආදේශ කරාම 10 බෙදීම 5 උත්තර එනවා 2ක්. අපි බලමු ඊළඟ සූත්‍රයට ආදේශ කරලා. ඊළඟ සූත්‍රය කියන්නේ මොකද්ද? සිග්මා x වර්ගය බෙදීම n ඍණ මිය වර්ගය. එහෙනම් අපි දැනගන්න ඕනේ සිග්මා x වර්ගය කියන්නේ කීයද කියලා. අපි මිය වර්ගය නම් අපිට හොයාගන්න පුළුවන්. මොකද මිය කියන්නේ 3යි කියලා අපි කලින්ම කැල්කියුලේට් කරා. එහෙනම් මිය වර්ගය කියන්නේ 3ේ වර්ගය 9යි. අපි කොහෙවත් කැල්කියුලේට් කරේ නැහැ සිග්මා x වර්ගය කියන එක. ඒක කැල්කියුලේට් කරන්න නම් අපි දැනගෙන ඉන්න ඕනේ x වර්ගය කියන ඩේටා එක. එහෙනම් අපි x වර්ගය කියලා කොලම් එකක් ආයි ඉන්සර්ට් කරගත්තා. x වර්ගය x කියලා කියන්නේ මෙතන තියෙනවා x ඝාතයන් 1. 1ේ වර්ගය 1යි. 2ේ වර්ගය 4යි. 3ේ වර්ගය 9යි. 4ේ වර්ගය 16යි. 5ේ වර්ගය 25යි. මේ ටිකේ ටෝටල් එක ගත්තාම අපිට එනවා sigma x වර්ගය විදිහට 55. එතකොට sigma x වර්ගය 55යි. n දෙඩ සංඛ්‍යාව කීයක් තියෙන්නේ? number of observation 5යි. එතකොට 55 අපි 5ෙන් බෙදනවා අඩු කරනවා mu වර්ගය ඍණ 9. ඍණ 9. එතකොට ඒක 55 වලින් 11යි. 11 9 බෙදුවාම 2යි. අපි කොයි සූත්‍රයට හැදුවත් අපිට අවසාන උත්තරේ විදිහට එකම උත්තරයක් එනවා. ඔයාලට පහසු සූත්‍රයක් යූස් කරන්න පුළුවන්. එතකොට දැන් අපි මේ කතා කරේ population එකක් ගැන. sample එකක් ගැන කතා කරොත් සූත්‍රේ චූට්ටක් වෙනස් වෙනවා. ඒකෙදී අපි මේ සූත්‍ර දෙක තමයි යූස් කරන්නේ. n කියන එක වෙනුවට අපි යූස් කරන්නේ simple n ඍණ 1. sigma x ඍණ s වර්ගය කියලා යූස් කරන්නේ. sigma x ඍණ x බා වර්ගය බෙදෙනවා n ඍණ 1. එතකොට එනවා අපිට sample එකේ variance එක. තව සූත්‍රයක් තියෙනවා sigma x වර්ගය ඍණ sigma x බෙදීම n වර්ගය බෙදීම n ඍණ 1.
මෙන්න මේ විදිහටම අපිට එක එක කොලම්ස් ඇඩ් කරගෙන අපිට ඕන කොලම්ස් ඇඩ් කරගෙන ඒවා කැල්කියුලේට් කරලා මේ සූත්‍රයට ආදේශ කරාම අපිට උත්තරේ ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු ස්ටෑන්ඩ් ඩීවියේෂන් එක කැල්කියුලේට් කරන්නේ කොහොමද කියලා. ස්ටෑන්ඩ් ඩීවියේෂන් එක කියලා කියන්නේ වේරියන්ස් එකේ ස්කෙයාර් රූට් එකට. එතකොට අපි කලින් කැල්කියුලේට් කරගත්ත වේරියන්ස් එක වේරියන්ස් එකේ සූත්‍රවලම ස්කෙයාර් රූට් එක දැම්මහම අපිට එනවා ස්ටෑන්ඩ් ඩීවියේෂන් එක. ඒක නිසා ස්ටෑන්ඩ් ඩීවියේෂන් එක කැල්කියුලේට් කරගන්න හරිම ලේසි. කලින් එක්සැම්පල් එකම ගත්තොත් කලින් එක්සැම්පල් එකේ ආපු අගයන් වලට ස්කෙයාර් රූට් එක දැම්මොත් අපිට අවසාන වශයෙන් උත්තරේ විදිහට එනවා ස්ටෑන්ඩ් ඩීවියේෂන් එක 1.42 කියලා. මොන සූත්‍රයට දැම්මත් ඒකේ ස්කෙයාර් රූට් එක දැම්මහම එන්නේ එකම අගය. ඒ කියන්නේ හැමතිස්සෙම අතර තියාගන්න ස්ටෑන්ඩ් ඩීවියේෂන් එක කියලා කියන්නේ මොකද්ද? වේරියන්ස් එකේ ස්කෙයාර් රූට් එක කියන එක. සාම්පල් එකක් ගත්තත් ඒ විදිහයි. ඒ සූත්‍රවලට ස්කෙයාර් රූට් එක දැම්මහම අපිට එනවා ස්ටෑන්ඩ් ඩීවියේෂන් එක. අපි දැන් බලමු ඉම්පිරිකල් රූල් එක කියන්නේ මොකද්ද කියලා. මේකෙදී අපි හිතනවා බේස් කරගන්නවා අපේ ඩේටා සෙට් එක නෝමල් ඩිස්ට්‍රිබියුට් වෙනවායි කියලා. නෝමල් ඩිස්ට්‍රිබියුට් වෙනවා නම් මෙ වෙනවා මෙන්න මේ වගේ ආගයක. එතකොට අපේ ස්ටෑන්ඩ් ඩීවියේෂන් එක කොයි විදිහටද විසිරීලා තියෙන්නේ කියලා තමයි අපි බලන්නේ. එතකොට මේකෙදී අපි හිතුවොත් ස්ටෑන්ඩ් ඩීවියේෂන් එක එකක පාරාසයක් ඇතුළත තියෙනවා 68% එක විසිරීලා තියෙනවා. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් දෙකක පාරාසයක් ගැන කතා කරොත් 95% පාරාසයක විහිදිලා තියෙනවා. ඒ වගේම ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් තුනක් ගත්තොත් තුනක පාරාසයක 99.7% විහිදීමක් අපිට දකින්න පුළුවන්. අපි හිතුවොත් මොහකරි ස්ටුඩන්ට්ස්ලා පිරිසක් ගන්නවා. ඒ පිරිසගේ ලකුණු ගැන අපි කතා කරනවා. ඒ ස්ටුඩන්ට්ස්ලාගෙන් ලකුණු 75ට වඩා ගත්ත අය ඉන්නවා 95. එතකොට අපි මේකේ විසිරීම ගැන කතා කරනකොට මීන් එකෙන් කොච්චර විසිරීලා තියෙනවද කියලා කතා කරන්න අපිට මේ විදිහට කැල්කියුලේට් කරන්න පුළුවන්. අපි හිතමු ඒගොල්ලෝ විසිරලා 95ක පාරාසයක විසිරීලා තියෙනවලු. නෝමල් ඩිස්ට්‍රිබියුෂන් එකක් තියෙන්නේ. 95ක විසිරීලා තියෙනවනම් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් දෙකක පාරාසයක ඒගොල්ලෝ විසිරීලා තියෙනවා. එතකොට මීන් එකේ ධන පැත්තට ඩීවියේෂන් දෙකක් වෙන්නත් පුළුවන්. ඍණ පැත්තට ඩීවියේෂන් දෙකක් වෙන්නත් ස්ටෑන්ඩ් ඩීවියේෂන් දෙකක් වෙන්නත් පුළුවන්. එතකොට මියු ධන හෝ ඍණ දෙකයි ස්ටෑන්ඩ් ඩීවියේෂන් දෙක. මියු අපි උපකල්පනය කරනවා මියු අපිට මේ ඩේටා සෙට් එකේ යවන 12.45 කියලායි. ස්ටෑන්ඩ් ඩීවියේෂන් එක අපිට ඇවිල්ලා තියෙනවා කියලා හිතන්න 6.669ක් කියලා. එහෙමනම් අපි ආදේශ කරොත් මියු 12.45ට එකතු කරන්න ඕනේ අඩු කරන්න ඕනේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් දෙකක ප්‍රමාණය 6.669. එතකොට ඒ එන අගයෙන් එකතු 12.45ක් එකතු කරනවා. එතකොට එකකින් 12.45ෙන් අඩු කරනවා ස්ටෑන්ඩ් ඩීවියේෂන් දෙකක අගය. එතකොට අපිට එනවා අඩු කරාම එනවා ඍණ 0.8838 එකතු කරාම එනවා 25.7838. එතකොට එහෙනම් මේ මියු කියන ඒ කියන්නේ මැද අගයත් එක්ක මෙන්න මේ වගේ පරාසයක විසිරීලා තියෙනවා කියලා අපිට නිගමනයකට එන්න පුළුවන්. මොකද මේ coefficient of variance නැත්නම් CV කියලා කෙටියෙන් කියනවා කියලා කියන්නේ මොකද්ද? CV නැත්නම් coefficient of variation කියලා කියන්නේ අපි standard deviation එක mean එකේ percentage එකක් විදිහට පෙන්වන එකට තමයි අපි කියන්නේ CV එක කියලා. CV එකේ එන අගය වැඩි අගයක් ගන්නා නම් ඒක හැමතිස්සෙම ඒ ඩේටා සෙට් එක සෙන්ට්‍රල් වෙලා තියෙනවා මීන් එක වටා. මීන් එක වටා විසිරීම අඩුයි ගැදර් වෙලා තියෙන්නේ මීන් එක අවටමයි. CV එක CV කියන එකේ percentage එක අපිට අඩු අගයක් නම් ලැබෙන්නේ ඒක ලොකු පරාසයකේ ඩේටා සෙට් එක විසිරීලා තියෙනවා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. අපි බලමු
කොහොමද මේක කැල්කියුලේට් කරන්නේ කියලා ස්ටෑන්ඩ් ඩීවියේෂන් එක මීන් එකෙන් බෙදලා වැඩි කරනවා c එක. අපි පොපියුලේෂන් එකකට නම් මෙන්න මේ සූත්‍රය යූස් කරනවා. සාම්පල් එකකට නම් මෙන්න මේ යූස් මේ සූත්‍රේ යූස් කරනවා. අපි හිතමු අපි ගෙස් කරමු අපිට ස්ටෑන්ඩ් ඩීවියේෂන් එක දීලා තියෙනවා උපකල්පනයක් 6.666 9ක් විදිහට මීන් එක දීලා තියෙනවා 12.45ක් විදිහට. එතකොට අපි කැල්කියුලේට් කරන්න කොහොමද 6.666 9 බෙදෙනවා 12.45ෙන් වැඩි කරනවා 100ෙන්. එතකොට අපිට උත්තරේ එනවා 53.55 කියලා. මේක එතකොට 6 ටිකක් ලොකු වගයක් ගන්නවානේ. ඒ කියන්නේ මේ ඩේටා සෙට් එක ගොඩක් වෙලාට ගැදර වෙලා තියෙන්නේ මීන් එක අවට. අපි ගොඩක් වෙලාවට CV එක යූස් කරන්නේ මොකක් හරි වේරියබල් දෙක අපිට සසඳන්න දුන්න වෙලාවට, කම්පෙයා කරන්න දීපු වෙලාවට. අපි හිතමු A කියලා වේරියබල් එකක කෝෆිෂන්ට් ඔෆ් වේරියන්ස් එක අපිට එනවා 53.55 කියලා. B කියන වේරියබල් එකේ අපිට එනවා කෝෆිෂන්ට් ඔෆ් වේරියන්ස් එක 64.81ක් විදිහට. එතකොට අපිට නිගමනයකට එළඹෙන්න පුළුවන් B කියන වේරියබල් එක තමයි වඩාත් හොඳ කියලා. ඒක තමයි ගොඩක් මීන් එකකට ගැදර වෙලා තියෙන්නේ. එතකොට A කියන වේරියබල් එකට වඩා B කියන වේරියබල් එක මීන් එකවට ගැදර වෙලා තියෙනවායි කියලා අපිට නිගමනයකට ලැබෙන්න පුළුවන්. අපි දැන් ලෙසන් එකේ අන්තිම පාර්ට් එකට ඇවිල්ලා තියෙන්නේ බොක්ස් ප්ලොට්ස්. මොකද මේ බොක්ස් ප්ලොට්ස් කියලා කියන්නේ? බොක්ස් ප්ලොට් එකක් කියලා කියන්නේ අපි ගන්න සමහර ස්ටැටිස්ටික්ස් අපි ග්‍රැෆිකලි පෙන්නුම් කරනවා සමරයිස් කරලා ඩේටා සෙට් එක. එතකොට අපිට මේ බොක්ස් ප්ලොට් එකක අපි මිනිමම් නම්බර් එක, මැක්සිමම් එක, එතකොට මීඩියන් එක, ක්වෝටයිල්ස් ඇන් පර්සන්ටයිල්ස් පෙන්නුම් කරන්න පුළුවන්. ඒවා අපි ග්‍රැෆිකලි පෙන්නුම් කරන එකකට තමයි බොක්ස් ප්ලොට් එකක් කියලා කියන්නේ. මෙන්න මේ විදිහට අපි කලිනුත් මේවා මේක ගැන අයිඩියා ලපාරටි අපි කලිනුත් ඇන්දා ඒක හින්දා අයිඩියා ගැටෙති බොක්ස් ප්ලොට් එකක් කියලා කියන්නේ මෙන්න මේ විදිහ ග්‍රැෆිකලි අඳින චාට් එකකට අපිට ඒකෙදි මේ පරාසය තමයි අපි පෙන්නුම් කරන්නේ. ඒකෙදි මිනිමම් ඔබ්සර්වේෂන් එක මෙතනට පෙන්නුම් කරන්න පුළුවන්, මැක්සිමම් ඔබ්සර්වේෂන් එක මෙතනින් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ මෙන්න මේ පරාසයක මේ ඩේටා සෙට් එක විහිදලා තියෙනවා. ඒ අතර අපි බොක්ස් එකකින් අපේ ක්වෝටයිල්ස් ටික පෙන්නනවා. එතකොට Q1, Q2, Q3 අපි බොක්ස් එකකින් පෙන්නුම් කරනවා. Q1 equal වෙනවා 25th percentile එකට, Q2 equal වෙනවා median එකටයි P15 වලටයි, ඒ වගේම Q3 equal වෙනවා P75 වලට. මේ විදිහට අපි බොක්ස් එකකින් පෙන්නුම් කරනවා ක්වෝන්ටයිල් ටික. එතකොට පරාසය මේ විදිහට රේඛා දෙකකින් පෙන්නුම් කරනවා. මේ විදිහ ග්‍රැෆිකල් එකකට ග්‍රැෆිකල් චාට් එකකට අපි කියනවා බොක්ස් ප්ලොට් එකක් කියලා. එතකොට අපි ඊළඟට බලමු මේ චාට්ස් එක කොහොමද යන්නේ කියලා. ලෙෆ්ට් ස්ක්‍රීන් එකේ ග්‍රැෆික් එකක ගත්තොත් අපි මේ විදිහට විහිදිලා තියෙන ව්‍යාප්තියක් ගත්තොත් ඒකේ බොක්ස් ප්ලොට් එක ඇන්දොත් හැමතිස්සෙම ඒක විහිදෙන්නේ මෙන්න මේ පැත්තට බර අඩුවෙන්. මේ පැත්තට බර වැඩි වෙන. ඒ කියන්නේ මේ චාට් එකේ වර්ගය දික් වෙන්නේ මේ පැත්තට නම් ඒ පැත්තට වැඩි ඉඩක් යනවා. මේ කොටසට වඩා මේ කොටස අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. දිගින් height එකකින් වැඩි වෙන්නේ මේ length එකකින් වැඩි වෙන්න ඕනේ. එතකොට Q1 Q2 median එක මේකේ සමාන වෙනවා Q3. මෙන්න මේ වගේ පරාසයක මේක විහිදිලා තියෙනවා. systematically skewed වෙනවා නම් ඒකේ හැමතිස්සෙම මේ box එකයි මේ box එකයි සමානයි equal. මේ box එකේ length එකයි මේ box එකේ length එකයි equal. මේ වල length උත් equal වෙනවා. Q1 Q2 Q3 median එක මෙන්න මෙතනින් යනවා. එතකොට right skewed එකම ගත්තොත් ඒකේ වර්ගය කොයි පැත්තටද කියලා තියෙන්නේ? මේ පැත්තට තමයි දික් වෙලා තියෙන්නේ. මේ පැත්තට වාගේ දික් වෙනවා නම් මේ බොක්ස් එකේ length එක මේ බොක්ස් එකේ length එකට වඩා වැඩි වෙන්න ඕනේ. median එක හරහා මෙතනට යනවා Q1 Q2 Q3 මේ විදිහට එනවා.
box plot එකක් ගැන කතා කරොත් අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ටික තමයි. ඉතින් අද lesson එක ඔයාලට හොඳට තේරෙන්න ඇති කියලා හිතනවා. ඊළඟ දවසේ තවත් අලුත් lesson එකකින් හම්බෙමු.